පන්ට පිරිගන්න DMWටෙක් YouTube channel කරලා ඉන්නවල හැමෝම. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ Windows PC එකට face unlock එහෙම නැත්නම් face recognition option එක add කරගන්න කියලා. ඉතින් ඔයාලා දැන්ටම දන්න නැති ගොඩක් වෙලාවට Windows වලදී face unlock option එකක් අපිට දෙන්නේ නැහැ. ඉතින් අපිට මේක manual add කරගන්න පුළුවන් විදියක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි Windows වලදී face recognition option එක අපිට පාවිච්චි කරන්න බැරි නිසා අපි මේක software එකක් ආධාරයෙන් Windows වලට install කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ software එක download කරන්න කියලා. ඉතින් ඒකට අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ browser එක ගිහිල්ලා මම මෙන්න මේ site එකට යනවා. මේ site එකේ link එක මම බලලා description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒ link එකෙන් යන්න. මම මේ link එකේදී යන්නේ Firehose කියන website එකේ. Firehose කියන website එකෙන් අපිට ගොඩක් software download කරගන්න පුළුවන් official site එකට යන්න නැතුව. ඉතින් මම මෙතනදී මේ free download කියන button එක click කරලා ආයෙත් පුළුවන් මේ software එක download කරගන්න. ඉතින් මම මේක download කරගත්ත නිසා දැන් මම මෙතන මේක download කරන්න ඕනේ. download කරලා ඉවර පස්සේ ආ මේ file එක download කරපු file path එක වල මම මේ වගේ setup එකක් බලන්න පුළුවන් නා. ඉතින් මම මේක මේ විදිහට double click කරලා open කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් බලන්න පුළුවන්. මෙතනදී ඔයාගේ software එකේ install එක download කරන file path එක ඒ වගේම මෙතන system requirements වගේ දේවල් වලට බලන්න පුළුවන්. ඉතින් මම මෙතන language එකේ English කියන එක select කරලා ඉන්න next කියන එක click කරනවා. ඉතින් මෙතන ඔයාලේ software එක මෙතන download වෙන්න පටන් ගන්නවා. download complete කරන තුරු ආයතනයේ application එක බලන්න පුළුවන් නම් ඉතින් මම මේ application එක මෙතන install කරන්න යන්නේ. ඔයාලට Windows 10 operating system එක නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් මම අර කලින් download කරපු setup එක ඒ විදිහටම install කරගන්න. ඒ කියන්නේ මේ setup එක. මේ setup එක තමයි මම අර file box එකෙන් download කරපු setup එක. ඉතින් ඔයාලා Windows 10 නම් පාවිච්චි කරන්න ඔයා මේ setup එක install කරගන්න. ඉතින් මම Windows 8 පාවිච්චි කරන නිසා මේ setup එක Windows 8 වලට compatible වෙන්නේ නැහැ. ඒක නිසා මම මෙතන setup එකක් මේ විදිහට අරගත්තා. මම මේ setup එකේ link එකක් පාවිච්චි description එකේ දාලා දෙන්න මාකට පුළුවන්. ඒ link එක දිහා මේ setup එක download කරගන්න. ඉතින් මම මේක මේක open කරගන්නවා. Okay. ඉතින් මේක තවත් invincible මේ බටන් වල ක්ලික් කරගෙන මම ඔයාලට බලන්න පුළුවන් මේ මේ විදිහට අපේ face recognition එක බටන් එක. ඉතින් ඔයාලට මේක ඇන්දි කියලා දුන්නා ඔයාගේ face එක තියාගන්න ඕන direction එක මේ විදිහට කියලා. ඉතින් මෙතනදී අපිට මේ right එකක් වුණා ඔයාගේ face එක හරියට direction එක. මම මේ විදිහට වෙනකත් කියලා කරොත් ඔයාලට පේනවා මේක capture කරන්න. ඉතින් මම ෆේස් එක මේ විදිහට කෙලින් බෙක් කැමරේ කෙලින් තියාගෙන ඉන්නවා. ඉතින් මම දැන් මෙතන ක්‍රියේට් මේ ෆේස් රිලීෂන් වල ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වාගේ ෆේස් එක තියාගන්න ඕනේ
එකේ තියෙන ඩීටේල්ස් කියවන්න ඕන විදිය. ඒකෙදි මම ඇතුලේ සාමාන්‍ය විදියට ඉන්න ගමන් මේක next stop එකට වෙනවා. ඊළඟට ඔයාලා මෙතන මේකේ තියෙනට ඔයාගේ මේ ප්‍රොෆයිල් එක සේව් කරන්න ඕන නේම් එක ඒ වගේම ඔයාගේ කම්පියුටර් එකේ දැනට යූස් කරන Windows password එක මෙතන දෙන්න දෙන්න කියලා නම හදන්නවා. හරි මම දෙන්න Windows password එක ටයිප් කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් finish කියන බටන් එකට click කරන්න. හරි දැන් ඔයාලාගේ face unlock එක set up කරගෙන ඉවරයි. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකෙදි වෙන්නේ අපේ capture කරගත්ත අර face එකේ තියෙන details කීපයක් ඒකට 100ට ගන්න match වෙනවද කියලා බලලා ඒක recognize කරගන්න එක. ඒක recognize කරගත්තා පස්සේ අපිට PC එක unlock කරලා දෙනවා. ඒක තමයි මේ software එකෙන් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක දැන් වැඩ කරන්නේ කියලා. හරි දැන් මේක වැඩ කරන විදිය check කරන්න මම ඉස්සල්ලාම කරනවා මේ විදිහට shortcut key එක පාවිච්චි කරලා Windows එක lock කරගන්නවා. ඉතින් අපිට ඒකට පාවිච්චි කරන්න තියෙන්නේ Windows key එකයි L එකයි මේ විදිහට ඔබවාම ඔයාගේ Windows එක lock වෙනවා. ඉතින් ඔයාලට පේනවා මම දැන් මේ විදිහට පල්ලෙහා බලාගෙන ඉන්නේ. දැන් මම එකපාරටම උඩ බැලුවොත් එහෙම මේක unlock වෙන්න පටන් ගන්නවා. ඔයාලට පේනවා PC එක unlock වුණා කිසිම password එකක් type කරන්නේ නැතුව. ඉතින් මම ආයෙත් ඒක ඔයාලට කරලා පෙන්වන්නම්. ඔයාලට දැන් පේනවා මේක unlock වෙන්නේ නැහැ. PC එක unlock වුණා. අන්න ඒ විදිහට තමයි මේ key lemon කියන software එක වැඩ කරන්නේ. හරි. මම හිතනවා වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේක ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. බේසිකව කරගන්න පුළුවන් දෙයක්. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා නම් ඔයාලට මේක පහසු වෙන්න කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් අපි දාන අලුත් videos දිගටම බලන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, අනිත් අයට බලන්න අනිවාර්යෙන් video share කරන්න. ප්‍රශ්න ගැට මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.